මගේ යෝග පුහුණු පන්ති ආකර්ෂණය වෙන්න හේතුව තමයි සම්ප්‍රදානුකූලත්වයෙන් එළියට මම යනවා. ගිල මිනිසුන් අවශ්‍ය දේ දෙන්නේ. මේ ශ්‍රේෂ්ඨට ආපු කාලේ එහෙම ඉති අපි ගෙවල් පැලාත්වල දෙන්නේ තුන්දෙනෙක්. පවුල් පිටි විනාශ වුණා. ඒ අපි කරන දෙවේශය එයාට 1%යි 99%ක් අපිට එනවා. හොඳ කරනකොට ඔබ ආරක්ෂා කරන. අවුරුදු 30 ගානක් රියදුරු වශයෙන් වැඩ කළ ළංගම CTB ඩ්‍රයිවර් කෙනෙක්. එයා පෙන්ෂන් යන දවසේ බස් එකේ 4 කනට වඳිනවා. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන අයිබෝන් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට ඔබව ඉතා මාදරයෙන් අදත් පිළිගන්නවා. බොහොම සතුටින් අයිබෝන් සුරේෂ්. අයිබෝන් කස. ප්‍රවීණ යෝග උපදේශක චාමින් වර්ණකල මහත්මයා අදත් ඉන්නවා ඔබත් එක්ක සතුට ගැන කතා කරන්න. අයිබෝන්. අයිබෝන්. සුරේෂ් දැන් බලන්න මේ අපි අයිබෝන් කියලානේ. ඒ ඒ ඒ වචනේ වුණත් එක එක විදිහට කියන්න පුළුවන්. කොහොමද සුරේෂ් කියන්න පුළුවන්? ඔව් සමහර වෙලාවට ඉතින් අයිබෝන් වගේ එකක් නේ. ඒ කියන්නේ එයාගේ ඇතුළේ වෙන එකක් තියෙන්නේ. හැබැයි අපි එළියට දෙන්න හදන්නේ වෙන එකක්. හැබැයි කසුනි මට හිතෙන්නේ දැන් මේ මම හොඳින් නම් අයිබෝන් කියන්නේ හරිනේ. හරි. ඔව්. නේ. මොකද එතකොට මම දැන් මම හිතනවා නම් පෙනුමට කරන්න ගිහිල්ලා නිකන් මට හිතෙන්නේ ඒක Tamanටම ආයි ආයුෂ නැති කර ගැනීමක් වෙන්න පුළුවන්. ඔව්. අපි චාමින් මහත්මයා ගහමු. අහමු. අපි කලින් වැඩසටහනේදී කලින් වීඩියෝ එකේදී චාමින් මහත්මයා හරි ලස්සන කාරණා ඔබට කිව්වා. ඔබත් එක්ක කතා කරා. මේ අපි අපිට වෙන දේවල්. එනිදා ජීවිතේ වෙන දේවල්. ඒ ඒ හරහා තමයි අපි මේ සතුට හොයාගෙන යන්නේ. සතුට ගැන අපි කතා කරන්නේ. ඉතින් ප්‍රශ්න කියන දේවල් අර හැමදාම මං කියනවා වගේ අපි හැමෝටම තියෙනවා. ඉතින් ඒ ඒ ප්‍රශ්නත් එක්ක අපි කොහොමද ශක්තිමත්ම මේ හැම දෙයකටම මුහුණ දීලා හරි ලස්සන ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. චාමින් මහත්මයා, දැන් මෙහෙම හිතමුකෝ, කාලයක් තිස්සේ විසඳුන් නැති දෙයක්, කාලයක් තිස්සේ මොකක් හරි ගැටලුවකට මූණ දීලා හරි පීඩණයෙන් හිටපු කෙනෙක්. උදාහරණයක් විදිහට ලොකු ණයක් තියෙනවා. ඒක ගෙවා ගන්න බැරිව හරිම දුකෙන් ඉන්නවා. එතකොට එයා තව ලෙඩවලටත් මුහුණ දීලා දියවැඩියාව හදාගෙන, කොලෙස්ටරෝල් හදාගෙන, ප්‍රෙෂර් හදාගෙන මේ ප්‍රශ්න ගැන හිතලා මේ වගේ දේවල් අපිට මේ විසඳ ගන්න පුළුවන් ආකර්ෂණ නීති යෝග විෂය මොනවද තියෙන අලුත් දේවල් අපි කතා කරමු. දැන් සමහර මේ අපේ ඉන යෝග කරන අය බණී කියලා මම මොකද හේතුවම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. එකතන පල් වෙච්ච කෙනෙක් නේ මම. ගොඩක් දේවල් යෝගා, ජ්‍යොතිෂය, ආයුර්වේදය, මෝහන ප්‍රතිකාර, උපදේශන, කීනොකි ඔක්කොම ඉගෙන ගන්නවා. එතන මම මගේ හොද්ද කලවම් හොද්ද. ඒ නිසා මට මිනිස්සු එනවා. මම එක තැනක පල් වෙන්නේ. මගේ යෝග පුහුණු පන්ති ආකර්ෂණය වෙන්න හේතුව තමයි සම්ප්‍රදානුකූලත්වයෙන් එළියට මම යනවා. ගිල මිනිසුන් අවශ්‍ය දේ දෙන්නේ. දැන් ඔබ මම නිතර කියන දේ මගේ පන්ති වලට එන්න එපා. යෝගිවරයෙක් රැවුල වආගෙන මාත්තර රුද්‍රාක්ෂමාල දානවා. රැවුල වආගෙන කුණ්ඩි වආගෙන මාර පොරක් කියලා හිතාගෙන එන්න එපා. මාර පොරක් නෙමෙයි. මම මාර දේවල් දානවා. නමුත් මාර පොරක් කියලා හිතාගෙන එන්න එපා. ඔබ රැවටෙනවා. මොකද හේතුව මම ඔබෙන් මුදල් ගන්නවා. ඔබ මට මුදල් දෙනවා. මගේ වෘත්තිය මේක. ඒ වෘත්තිය තුළ මම හොඳම හොඳ දේවල් ඔබට කියලා දෙනවා. ඔබ නිතරම කියන දෙයක් ඕක. මම ඔබ හිතන්නේ පායමනේ කවුරු හරි කෙනෙක් ඔබ වේවා මම වේවා අපි වේවා අපි මුදල් ගන්නවා නම් ඒ මුදල් ගන්න එක ව්‍යාපාරයක්. පන්සලක හාමුදුර කෙනෙක් මොනවාරි කරන්න ගත්තත් ඒකත් ව්‍යාපාර කටයුත්තක්. එතකොට මේ ඒක මේ කරන කාට චෝදන එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. අපිට නඩත්තු වෙන්න ඕනේ, ආයතන වලට ගෙවන්න ඕනේ, යාන වාහන භාවිතා කරන්න ඕනේ, අපි ජීවත් වෙන ඒ නිසා. ඒ නිසා දැන් මම ගොඩක් වෙලාවට මට ලැබෙන දේවල් 99%ක් පරිත්‍යාග. මං කරපු හොඳට ලැබෙන ප්‍රතිචාර. දැන් මගේ එන අද මාත් කියනකොට වාහනේ ගෝලය චිරංජීව කියනවා අමෝසට ලැබෙන දේවල් කියලා විශ්වාස කරන අපි ඉන්දියාවේ ගියා. මට කිසිම දෙයක් ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මට තිබෙන එකම දේ තමයි ළමයි තියව බලා ගන්න එක. මගේ බිරිඳරත් එහෙමයි. හැබැයි ඒගොල්ලෝ මට අරන් දීපුව හරි වටිනවා මට. ඔක්කොම අරන් දීලා දෙන ඒගොල්ලෝ මම මොනවාක් මට වියදම් කරගන්න විදියක් උන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හැබැයි ඒගොල්ලෝ මට දීලා තියෙනවා. ඉතින් මතක තියා ගන්න ඒ තමන් කර හොඳ මං කියන්නේ ලෝකේ නපුරුයි, මිනිස්සු නපුරුයි,
නෑදෑයි මගේ ගත්තොත් එමු නෑදෑය නපුරුයි. ඔබ ගත්තොත් නෑදෑය නපුරු වෙන්න පුළුවන්. නමුත් ඔබ නපුරු වෙන්න එපා. ඔබ නපුරු වුණොත් තමයි අර දේවල් අර සාප කිරීම, අර බල කිරීම, අර ද්වේෂ සහගත ක්‍රියාකාරකම් අපට බලපාන. ඔබ තමයි ඔබේ ඕර එක ඩැමේජ් කරගන්නේ. දැන් ඔබ යන්න අපි යන්න අපි තියන මේ දැන් ඔය සාප කරන තැන තියෙන්නේ ඉස්සෙල්ලා මට මතකයි පොඩි කාලේ අපි යන ආචාර්යත් එක්ක මේ යනවා අර අමරණවණ ගිහිල්ලා. ඔව් ඔව්. සීනිගම ගිහම ගිහිල්ලා. නොයෙක් ජාති. ඔව් මම මේ මම ඔය ඒක ඇත්තටම අමරණ තියෙන්නේ. ඔව් ගිහින් ඉවර වෙලා බෝට්ටුවකින් නැගලා යන්න ඕනේ. මොකද බඳට යන්න ඕනේ. ඔව් යන්න ඕනේ. ගිහිල්ලා ගලක් තියෙන ගලේ දාලා අර මිරිස් දාලා අඹරනවා. අරගෙන ඒකේ වෙන කට්ටිය ඉන්නවා අඹරනවා. හැබැයි අඹරපු කට්ටිය මම දැකලා දෙන 14ක් විතර. ඉතින් මිරිස් දාලා අඹරනවා කියලා කෙනෙක් ගෙදරට ඕක. නෑ නෑ නෑ. ඒක කාලිම ඒක කාලිට කරන්නේ. ශාප කරමින් ශාප කරමින් අඬමින් තමන්ට දීලා ඒක අඹරන එක ඉන්නවා ඒක ආවතිව කරන අය ඉන්නවා. අරගේ නම කිය කිය අඳ පෞල් පිටි මක බෑවිලා උනෝ තමයි. නරකම දේවල් කියමෙන්. මක බෑවිලා යන්න අරවා කිය කිය මේවා කිය කිය තොපි කිය කිය විලාප දෙමෙන්. ඔව් ජීමි කියනවා අඬනවා කියනවා. හැබැයි මම පහුගිය කාලේ මේ ශේෂ්ඨට ආපු කාලේ එහෙම ඉති අපි ගෙවල් පැලත්වල දෙන්නේ තුන්දෙනෙක්. පෞල් පිටි විනාශ වුණා. ඒ කියන්නේ ඒවා කරපු අයද නැත්නම් මේ අඹරපු අය. ආ ගිහිල්ලා තව වෙන කෙනෙක්ට එහෙම කීකී කරපු අය. පිළිකා හැදිලා ළමයි විනාශ වුණා, කුඩු ගහන්න පටන් ගත්තා. හිරේ ගියා හැම පවුලකම. ඒ කියන්නේ කරපු ඒවා තමන්ටම ඕක කියලා දෙන්නේ තමන්ට. අර මිනිසුන්ට කිසි දෙයක් වෙලා තිබුණේ. ඒ නිසා මතක තියාගන්න. එහෙම වෙන්න චාමින් මහත්තයා මොකද්ද තියෙන බලපෑම? මේක තමයි මේ විශ්වයේ තියෙන විශ්වයේ බලයක් එනර්ජි එකක් තියෙනවානේ. මේක හැම විටම බලපවත්තන්නේ සැබෑ සෝකාරය අපි. ඒතර අපිට මේ දැන් අපි කරන දේවල් ඒ රියැක්ෂන් හැස රියැක්ෂන්. ඒ කියන්නේ රියැක්ෂන් කියන්නේ අපිට. අපි සාප කළාට ඒ සාප කිරීම දැන් මම සාප කරනවා කාට හරි. සමහරට සාපලත් මිනිස්සෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ අපි කරන දෙවේශය එයාට 1%යි 99%ක් අපිට එනවා. ඒ කැරකිලා අපිට එනවා. මොකද හේතුව අපේ ලේ ධාතුව දැන් අපි ගත්තමු ආර්ය දනෝ ගනු වාත පිත කප කුපිත වෙන්න පටන් ගන්න. මොකද දෙවේශයෙන්නේ බටහිර ක්‍රමයට ගත්තොත් එම් අපේ තියෙන ස්ට්‍රෙස් හෝමෝන් ඔය කෝටිසෝල් කියන හෝමෝන් එක වැඩි වෙනවා. හાર્ට් බීට් එක වැඩි වෙනවා. බ්ලඩ් සර්කියුලේෂන් එක ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. උනහම් පස්සේ ඒක විකෘති වෙනවා. ඒ නිතරම දෙවේශයෙන් දැන් අපි බලනවා ඒක කරලා ඇවිල්ලා අරට මොකද උනේ? දැන් ඉන්නේ දැන් අපි ජීවිතේ මෛත්‍රී කරන්නවත් භාවනා කරන්නවත් පන්සලට ගිහලා මලක් පූජ කරන්නවත් බෑ. දැන් බලන් ඉන්නේ මොකද වෙන්නේ කියලා. එතන මොකද වෙන්නේ අපිට? අපේ ඕරා එක ටිකෙන් ටික ඩැමේජ් වෙනවා. හදිසි තාමත් දැන් මං කියනවා ඔයා කළාට තාමත් මුකුත් තුන්නේ නැහැ. ඒකෙන් දැන් දවස් 21ක් පැන්නානේ. ඒ කරපේකේන හાર્ට් ඇටැක් හැදලා මැරලා තියෙනවා. අරයට මුකුත් තුන්නේ නැහැ කියලා. තාම හොඳට යනවානේ. තාම වාහන තියෙනවානේ. වාහනක වික්කේ නැහැනේ. තාම ළමයි හොඳට ඉන්නවානේ. අයියෝ වැඩේ වැරදුනාද? යාම හાર્ට් ඇටැක් කියලා යාම තැවෙනවා. යාම තැවිලා යාම හાર્ට් ඇටැක් හැදෙන බැල. ඒ නිසා මතක තියාගන්න සාපලත් මිනිස්සු අතර ඔබ ඉන්න පුළුවන්. ඔබ මිනිස්සු නරක් වුණාට ඔබ නරක් වෙන්න යන්න එපා. ඔබ සාමකාමීව සැහැල්ලුවෙන් ආදරණීය ජීවිතයක් ගත කරන්න හැම විටම උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් අර මම අහපු ප්‍රශ්නේ නේ චාමින් මහත්මයා. කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්නයක් තමන්ට තියෙනවා නම් ඒකෙන් අනිත් අයට සාප කරන්න එපා කියලානේ ඔබ කියන්නේ නේද? දැන් ඒක අමසරව ඔබට මේ පොඩි පොඩි අපි කියන ගුරුකම් අත්දැක බලන්න පුළුවන්. හැබැයි ඔබ ඔයනි දේවල් අතහැරලා ආධ්‍යාත්මික මාර්ගයකට එන්න කැමති නම් අනේ කැමති කෙනෙකුට මෙන්න මේක අත්දැක බලන්න පුළුවන්. ඔබ ඔබේ නිවසේ සත්‍යයකට වතාවක් විතර ගන්න පොඩි අපි ගමුකු මේ මැටි පහන් දාන බඳුන. අපි මැටි පහන් ඒ බඳුනක් අරගෙන ඉවර වෙලා ඒකට බේලීෆ් කියලා තියෙන කොළයක් බේලීෆ් එහෙන් කොළයක් දාන්න. දාලා ඒකට කපුරු ටිකක් දාන්න. දාලා කරාබු නැටි 11ක් හෝ 21ක් එතනට දාන්න. දාලා අරක පත්තු කරන්න. අර කපුරු ටික පත්තු කරලා ඉවර ඒක භාජනයක තියලා ගේ හැම තැනම අල්ලන්න. බලන්න දවස් 7 8 දවස් 7 21 පයින් කොට හා ඒ කාල සීමාව තුළ ඔය ආර්ථික தත්ත්වය ඔය ව්‍යාපාර தත්ත්වය ඔය ගෙදර තියෙන ප්‍රශ්න වලින් යම්කිසි සහනයක් ලැබීම සිදු වෙන්නේ නැද්ද කියලා ඒකට හේතුව තියෙන්නේ අර නරක අසුරයා පලා යනවා. ඒක දවස් 21ම කරන්න ඕනේද? ඔව් ඒ කියන්නේ දවස් 21කට සැරයක් කමන්නේ.
නැත්තම් ඔබට පුළුවන් නම් හතකට සැරයක් කරන්න. හරි ලේසියිනේ. ගත්තම් පහන් බඳුනක් ගත්ත ඒකට දැම්ම කපුරු ටිකක් දැම්ම කරාබුනට 11ක් හෝ 21ක් දැම්ම බේලිෆ් එකක් දැම්ම ධාරි වලක පුච්චනවා. දුමක් එනවනේ. ඒ දුම හිමීසරේ හැමවිටදන්ට වල්දනවා. අලල බලන්න කරලා ඉවර වෙලා වෙනස්කම් වෙන්නේ gedara සාමකාමි බව නැහැ. රණ්ඩු වෙනවා. ළමයි අතර තියෙන නොසුරු පදන් යනවා. දවේශේ වැඩි, ලෙඩ රෝග වැඩි. නිකන් ඔක්කල්ල බලන්න. හතින් හතර හතින් හතර වෙයි කරන්න හැමතැනටම අර දුම පොඩක් අල්ලන්න ඕනේ. කළ බලන්න. වෙනස් වීම සිදින්නේ නැද්ද? අනිවාර්යෙන් වෙනස් වෙන නිසා මම කියන්නේ ඒකයි නිතර මතක තියාගන්න අනිවාර්යෙන් ඔබට තියෙන මේ ලෙඩ රෝග පීඩන කාදර බාධක ඉවත් කරගන්න පුළුවන් හොඳ ක්‍රමයක් භාවනාව. භාවනාව කරනවා නම් හරි හොඳයි. දැන් ඔබ මම නිතරම දෙවිශේණි ඉන්න කෙනෙක් නම් මම නිතරම වෛරයෙන් ඉන්න කෙනෙක් ඒක දන්නේ ඔබනේ. මම නෙමෙයිනේ. දැන් මම කියන්නේ බොරුනේ. මම කියනවා ලෝකයට ගිහිල්ලා කියලා මම හරි කාරුණිකයි මම හරි ආදරණීය කෙනෙක් කියලා දන්නවා. ඔබ දැක්කන් පස්සේ තේරෙනවා කාරුණිකද ආදරණීයද නැද්ද කියලා. ඔබ දැක්කන් පේනවා. ඉතින් ඒ නිසාම කියන්නේ ඔබ ඔබව ආත්ම වංචාවක් කරගන්න එපා. ඔබ ඔබ රවට්ට ගන්න එපා. ඔබ පටන් ගන්න බලන්න භාවනා කරන්න. එහෙම දවේශයෙන් ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාව, ඊට පස්සේ ආනාපාන සති භාවනාව, ඊට පස්සේ විශේෂිත කරන්න. කලම් පස්සේ බලන ඔබේ ජීවිතයේ ඔබ වෙනස් වෙන්නේ නැති තැන් වෙනස් වෙන්නේ නැද්ද බලන්න. වෙනද ඔබට ඔබේ ස්වාමියා වෙනද ඔබට පරිභව කරනවා බයිනවා ඔබට සලකන්නේ නැහැ. සලකන්නේ නැද්ද බලන්න ඊට පස්සේ. ඔබේ ආයතනයේ ප්‍රධානියා ඔබට කුළුපක වෙන්නේ නැද්ද බලන්නකෝ. ඔබ වැඩ කරන තැන මිනිස්සු ඔබට ආදරණීය වෙන්නේ නැද්ද බලන්නකෝ. ඒතර ඔබේ ඕරායක ශක්තිමත් වෙලා ඔබ ආකර්ෂණීය කෙනෙක් වෙනවා. අනිවාර්යෙන් හේතු තමයි ඔබේ ප්‍රභාෂර භාවය අනිත් ඇයට දෙනවා. අනිත් ඇය දෙනවා. ඔබ ද්වේෂයෙන් ඉන්නවා නම් වෛරයෙන් ඉන්නවා නම් මටත් මගේ සිතෙත් ජනිත වෙන්නේ ඒ හා සමාන සිතුවිලි. දැන් ඔය ඕක කියනකොට මට මතක් වුණේ සුරේෂ් අපි කියන්නේ කොඩි වින කරනවා. එහෙම කියනවනේ හූනියම් කරනවා. අන්න හරි. හූනියම් කරනවා. අර ඔබතුමා කලින් කිව්වා වගේ ඔය මේ අඹරන සම්බරනවා ශාප කරනවා නේද? ඔය කොඩි වින හදි හූනියම් සුරේෂ් කිව්වා වගේ ඒව වලත් තියෙන්නේ ඔය ක්‍රමෙමද? ඔව් කොඩි වින කළත් හදි හූනියම් කළත් ඔබ බලාපොරොත්තු වෙනවා නම් වැදෙයි කියලා අනිවාර්යෙන් ඔබට වදිනවා. හැබැයි ඔබ සුසිරිතවාදී කෙනෙක් නම් අඩුගන 150ක්වත් ඔබ යහපත් මිනිස්සෙක් නම් ඔබට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි මේ ඉතිසල කතා කරලා කොහුනූර් මැණිකක් ගැන කතා කළා. ඒක ඉන්දියාවේ දේවාලයකින් හොරකම් කරන් ඇවිල්ලා ධනවතුන් කීප දෙනෙක් ගත්ත හැම ධනවතාම මැරෙනවා. එක ධනවතෙක් මේ කොහුනූර් මැණික් ගල තියන් ඉන්නේ අර කිසි දෙයක් වෙන්නේ නැහැ. අර සාප කරන කපුව බලන අය යාට එහෙම වෙන්නේ නැත්තේ කියලා බලනකොට එයා හම්බ කරන ධනයෙන් හතරෙන් එකක් දුප්පතුන් වෙනුවෙන් වේදන් කරනවා. එයාන්නේ එයා මැරුණොත් එහෙම එයාට අනිත් අයට උදව් කරන්න හරියන්නේ හම්බ වෙන්නේ. ඒ නිසා විශ්වය එයාව ආරක්ෂා කරනවා. අනිත් ඊට පස්සේ කෝටිපති ව්‍යාපාරික තේරුම්ගෙන ඒක ඇමරිකාවේ කෞතුකාගාරයට බාර දෙනවා. ඒ නිසා මතක තියාගන්න හොඳ කරනකොට ඔබ ආරක්ෂා කරනවා. මම එකයි කියන්නේ නිතරම ඔය කොහේ ගියත් කොතන ගියත් කොච්චර හදිස්සි අවස්ථාවක යන්න පුළුවන් වුණත් ඔබ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ, ත්‍රිවිධ රත්නේ, නවරහදී බුදුගුණ සිහි කරලා යන්න බලන්න. සිහි කරලා යන්න. කොච්චර හදිස්සි වුණත් පය තියන්නේ පා එක සිහි නොකර සිහි කරලා යන්න නවරහදී බුදුගුණ මෙනෙහි කරනවා. කතෝලිකයෙක් නම් ජීවිතයෙන් වාසි ජේසුස් වහන්සේට යාඥා කරන විනාඩි දෙක තුනක් ඉඳලා Hindu බැතිමතෙක් නම් ගායත්‍රී මන්ත්‍රේ පොඩ්ඩක් කියලා යන්න බලන්න ඔබේ ගමන සාර්ථක වෙන්නේ නැද්ද කියලා. අනිවාර්යෙන් සාර්ථක වෙනවා. එකපාර කඩිමුඩියේ ද්වේෂයෙන් කාර්යයකට නැගලා යන්න එපා. වෛරයෙන් ගෙදරත් එක බිරිඳත් එක තරහ වෙලා හස්බන්ඩ් එක තරහ වෙලා යන්න එපා. අනිවාර්යෙන් අනතුරු වෙන්නේ ගොඩාක් වෙලාවට හේතුව ඔබ යන්නේ තරහයි. ඔබ දකින්නේ හැම කෙනෙක්ම ඔබට ද්වේෂාගත සලකනවා කියලා. ආලපාල මිනිස්සු ඔබ දකින්න වෛරක්කාරයෝ. හෝන් එකක් ගහුවොත් දකින්නේ ඔබ වෛරක්කාරයෙක් විදියට. ඒතර ඔබේ ද්වේෂය වැඩි වෙලා ඔබටම තමයි විපත් වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ගෙදරින් එළියට බහිනකොට නිවිල යන්න. ගෙදරින් එළියට බහිනකොට සිනහ වෙලා යන්න. ගෙදරින් එළියට බහිනකොට ආදරණීය කෙනෙක් වශයෙන් යන්න. ගෙදරින් එළියට බහිනකොට විශ්වයට ස්තුති කළ යන්න. ඇවිල්ලා රැට නිදා ගන්නකොට සමහර අද ගිය අය ගෙදර ඇවිල්ලා නැහැ. ඒස ඔබ ගෙදර ආව. ඔබ හරි වාසනාවන්තයි. නිදා ගන්නකොට මේ මුළු විශ්වයටම ස්තුති කළා.
මෛත්‍රී සහගත ලෙස නිදාගන්න ගොරවන්නේ නැහැ. සුවදායක නිින්දක් ලැබෙනවා. මගදී ඇහැරෙන්නේ නැහැ. ඔළුව කැක්කුම්බෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. පහුද හොඳට ඇහැරිලා වැඩ කරන්න පුළුවන් වෙනවා ඔබට. කසන් මට මතක් වෙනවා දැන් මේ ඔබතුමා පැහැදිලි කිරීම කරනකොට මේ ඉස්කෝලේ කාලේදී අර මේ බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන්න ආපු ටීචර්ගෙන් ඔය එක එක ප්‍රශ්න අහන්න කියනවනේ. එතකොට දැන් අපි ගොඩ දෙනෙක් ලංකාවේ හැම පුරුදු වෙලා තියෙනවනේ අර ස්ටීරින් වීල් එකට වඳිනවා. ඔව් ඔව්. කාර්කේ ස්ටීරින් වීල් එකට වඳලා එහෙම එතකොට එතන එක්ක කාර්ක ඇතුළේ බුදු පිළිමයක් තියෙනවා වඳිනවා නැත්නම් හින්දු අය එහෙම වඳිනවනේ. එතකොට අපේ යාළුවෙක් ඇහුවා ඇත්තටම ওই අකඩ කොටකට වඳින එකේ තේරුමක් තියෙනවද කියලා. එතකොට අපි ටීචර් කිව්වේ ඒ ඔයාටමයි වැඳගන්නේ. ඒ ඔයාමයි විශ්වාසය ගොඩනගා ගන්න. අද මට කිසි කරදරයක් වෙන්නේ නැහැ කියන විශ්වාසය ගොඩනගන් ඔයා යනවා. හැබැයි ඔබතුමා කිව්වා වගේ කිසි දෙයක් මෙනෙහි කරන්නේ නැතුව හදිසියට ඇවිල්ලා කාර් එකේ දොරට පයින් ගහගෙන නැගගෙන මේක දාගෙන යනකොට සමහර වෙලාවට වෙන්න පුළුවන් ඉදිරියේ නොදන්න කරදර වලට එන්න. මොකද හිත සංසුන් නැහැනේ. ඉතින් අර වාහනේට අපව සමහර වෙලාවට අපිට හිතනවා මේ අකඩ ගොඩක්නේ ඇයි මොකටද මේකට වඳින්නේ කියලා. හැබැයි අර ආයි තියෙන ගොඩක් අය අතරේ ආදරෙන් වාහනේට ඉන්න කරදරයක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ විශ්වාසය වටිනවා නේද? ඔව් මම එක දවසක දැක්ක මේ ළඟදී දැන් මේ අවුරුදු එකමාරු Facebook එක දැක්කා අවුරුදු 30 ගානක් රියදුර වශයෙන් වැඩ කළ ළඟම CTB ඩ්‍රයිවර් කෙනෙක්. එයා පෙන්ෂන් යන දවසේ බස් එකේ 4 කට වඳිනවා. ඒක ලොකු ප්‍රචාර මාධ්‍ය ප්‍රචාරයක් දුන්න. එයා 4 කට වඳිනවා. ඒ කියන්නේ එයා ඒ අවුරුදු 30 ගානක් වැඩ කරපේ බස් එක කිසිම දවසක මග නතර වුණේ නැහැලු. කිසිම දවසක අනතුරක් වුණ නැහැලු කියලා එයාවත් බේරලා ආපු මගීනුත් බේරගත්ත මගේ රථයට එයා වැඳලා තමයි සමුගන්නේ. කොච්චර ආදරණීය. ආදරණීය. එතකොට බලන්න දැන් අපි ඔය පැරාසයිකොලොජි කියන විෂයයක් තියෙනවා. අපි හිතමු මේ යකඩ ගොඩක් කියලා. මේවට කතා කරන්න බැරි වුණාට මේවට දැනෙනවා. දැන් අපි නිතරම මම මේ පුටුවේ වාඩි වෙනවනම් මං වාඩි වුණාන් පස්සේ මේ පුටුවේ ඇති වෙන වෙනසයි වෙන කෙනෙක් වාඩිනා වෙනසයි නිරීක්ෂණය කරලා තියෙනවා. කිරින් කියන කැමරාවකින් අපිට මේවා මේ භෞතික ලෝකයේ භෞතික ජීවිතයේ ඉතරක් ගත කරන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති නිසා කියනවා ඔක්කොම ඒවා බොරු මේවා බොරු කියලා. නමුත් මේවා ආධ්‍යාත්මික පැතිකඩක් විතර ඒක ගවේෂණය කරන්න ලිසියෙන් බෑ. ඒක තුලට අනුගත වුණොත් ඔබට ඒවා ග්‍රහණය කරගන්න පුළුවන් පහසුයි. ඔව් දැන් ඔය කිව්වා වගේ සුරේෂ් ඒ වගේ ඇමරිකාව වගේ රටවල් මේ පර්යේෂණ ගොඩක් කරනවා. ඉසලම මේවට යොමු වෙලා තියෙන කසුනේ මේවා බොරු කියලා කියන්න ඔප්පු කරන්න. හැබැයි දැන් යාළටත් මේකේ අර සත්‍යතාවය පේන නිසා දැන් ඇත්තමද කියලා තව හොයන. ඇත්තම හොයන එක හොඳයි. ඔව් දැන් මේ මෑතකත් අර වතුර සම්බන්ධ වතුර වීදුරු වතුර පිරිත් කියපු වතුර වෙනම තියලා ජේසුට යාඥා කරන සාමාන්‍ය වතුර වෙන මෙහෙම පල්ලියේදී අර යාති ගීතිකා හැම ගායනා කරපු ශුද්ධ වූ ජලය තියලා බලපුවාම ඒ වගේ අණු වෙන වෙනම තමයි පේන්නේ. ඉතින් ඒ වගේ මේ ඇමරිකාව මේ වගේ ලොකු පරීක්ෂණ කරනවා. ගොඩක් රටවල් කරනවා. ඔබ හොයලා බලන්න මේ දේවල් ඇත්තටම මේ චාමින් මහත්මයා මේ කතා කරන දේවල් වලින් අපි මේ සතුට ගැන තමයි කතා කරන්නේ. බොහොම ස්තුතියි චාමින් වන්නකල මහත්මයා. අපි තව දවසක තවත් වීඩියෝ එකකින් ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ ආදරණීය බොහොම ලස්සන චරිතයක් වෙන්න. එතකොට ඔබට ලස්සන ගමනක් තියෙනවා. සුබ දවසක්. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන Unlimited Satya.